සදහම් අසනුකමෙන්තෙන මේ පෙහේදී බෞදධයා රූපෝ අහිිය සම්ගින් එකතුවන. සුපින්මත් ඔබවිත බෞධයා රූපෝ අහිනි නානිකාව මේ පෙහේදී සඩිවේතනය කරන දායකත්ව ධර්මෝර් ශාසනාව මෙයාකාරයෙන් ආරභ කරන්නේ බෝධී සත්වකුණු පේත පරම පූජනීය දරනාකම කුස්සල දම්ම නාහිමින් අනුස්මරණ මැදිලරිි පරිස්ශ්‍රයේ සිත. පෙන්ව මෙයුතුම් වූ දේශනාවෙන වෙන්න සෙදු කලා වූ ආරාතනාව පිළිගෙන මෙ පරිචරයට වැඩමකුට වැඩහිදින පූජනීය කෝර්ණයාකම සරණතිස්සර පෙන්වත්වාමෙන් වහන්සේ අපි හැමතනම නමස්කාරපූර්කත සාතුනොතින් පිළිගනිමුෝ. සාතෝසාතුෝ සාතුෝ සදහැපතුනේ දේශනාවට බාහිකත්වෙලා බදෙන්නේ. පාලතුර තන්තරි මුල්ල පදිංචින් චෙත්‍ර අමරසිංහ ලේනා රච්චි මහත් පේසා තුසිත සහහසතයන පුතුම් දෙදනා විසින්. එහමනම්ම පෙහැමදරාම මෙතැන් සිට මෙයවතුම් මෝදේශ්නාෝ පවත්වන්නට පින්මත්වාමන් වහන්සේට ආරයතනා කරමෝ. සාධූ සාතුූ සාතුූ. සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අය බදන්තාා නමුතස්ස බගවෙතු අර හතු සබබ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ සතු මස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුනු සම්මහා සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥා නචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස, දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. සතාගතස් සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස් සද් ධර්මශරාවක සැදැහැවත් කාරුණික පෙන්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙසියලු දෙනාම අදත් සූදානන් වෙන්නේ තිලෝගරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව, අසීමිත දයාාවෙන්, කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනාකර වගෙන ධර්ම ගෞරවේ පෙර දැරිකරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිෙවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආධ භවිලකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙසංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුළු. එ උතුම් බලාපරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම්මූ ධර්මදානානි සංසයත්, ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේයානි සංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතුෘු කාවැ හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ කර්මය කියන ධර්මතාවය කොයි වගේද කියන කාරණාවත් පැහැදිලි කරමින් පංච කාමේ ඇලි ගැලී වාසය කරන පුද්ගලය කොයි තරන් පහසුවෙන් මරු අසඟයට යනවද කියන කාරණාවත් පැහැදී කළ අපේ භාගිතුන් වහසේ දේශනාකොට වදාළ ධම්ම පද පාලී සඳහන් වෙලා තියෙන උතුම් ගාතාරතනය ධර්ම මාතෘකා හැටියීට යොදාගඩ. ඒ ගාතාරතනය තමයි පුප්පානි හේව පචිනන්තන් භ්‍යාසත්ව මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්චිති. මේ ගාතාරතනයේ සරල තේරුම තමයි පුප්පාණි හේව පචිනන්තන් ්‍යාසත්ව මනසං නරං මල්නෙලා රැස් කරන මල්කටුවෙක් යම්සේ මල්ලුවනට ගිහිල්ලා ඒ මල්වුවන අතර මංවෙනවාද ආ ඒවාගේ තමයි ්‍යාසත්ත මනසං නරම් පංච කාමයට ඇලිච්ච හිතක් තේෙන මිනිස්ු පංචකාම ලෝක අතර මං වෙනවා සුත්තන් ගාමන් මහෝෝගුව නිදිගත්ත ගමක් යම්සේ ගංවතුරින් ගහගෙන යනවාද ගමඔක් කොටම නින්ද ගිහික්ලා. මහරෑ ගංවතුරක් කරනවා සියලු දෙනාම ගහගෙන යනවා පලනි ගෙර ගංවතතුරට යටෙන කොට හැරරි. උ ල් ෙරට පිට ද ගන්න පුලුවන්කමක් නෑනඒ සියලූම ගමම ගංවතරින් අරයවා මච්චු ආදාය ගච්චිතීආංඒ වගේ තමයි මාරයා එනකොටත් කිය කියෙන්නේ නෑන අද ගගල්න් ල්ලපපු ගෙදරට මංයවා හැබැ හෙට එන්න ගල්න්ගේ ගෙදරට එෙම කී කිය මාරයන්නේ නෑ කොයි වෙලාවක මාරයා පැමිණෙනවද මට ඒත්ක යන්න වෙනවා තමයි මේ ගාතාව සරල තේරුම් එතකොට මේවාගේ ගාතාරතනයක් බුදුපාණන් වහසේ දේශනා කොට වදාලේ මොනවගේ හේතුවක් නිසාද එක තියෙන ටිකක් දිගනි දහන කතාවක් අප බොහොම කෙටියෙන් කොට විතරක් සාකච්ඡා කරමින් ධර්මාර්ථය ටිකක් සාකච්ඡා කරමින් විඩඩ බරජිරුවහ කවුද විඩු ඩබ කියල කියන්නේ කොසල් මහරජ්ජිරුවන්ගේ පුතෙක්. කොසල් රජිරුවන්ගෙන් පස්සේ විඩුඩබ තමයි කොසොල් රාජයේ රජකම බාර ගන්නේ විඩුඩබ කුමාරයා පුංච කාලී අම්මගෙන් එක දවසක් අහනවා මට නැද්ද කිරියම් මලා කිරියත්තලා කියෙන ඉන්නවාපුතේඒ ගොල ඉන්න හුඟක් දුර මුණග හහිටනම් ක්්‍ය දේශයට යන්ඩුවන කමක් නෑයන් අම්ම රාජකීය පෙයහැරක් සූදානන් කළා පුතාට මේ කිරියම්ම කිරියත්ත බලන්න ඇන්ට හැබයිට කලින් පණවිඩයක් කියැව්වා විඩඩ බේනවා කිරියම්ම කිරියත්ත බලන්ඩ අපි අතරතියන රහස විඩඩට දැනෙන්ට තියන්ට පාකිල මොකද රහස විඩුඩබගේ අම්මා වාසභකත්තියා වාසභකත්යා සාක්‍ය වන්සික දාශයකගේ දුවක් හැබ මම දාසියකගේ දුවක් කියන එක පුතාට දැනට තියෙන්ට පාචලයි මේ කියෙන් පොසල් රජුරු සාක්‍ය වන්සින් විවාහයක් කර ගැන්ඩි යනකොට සාක්‍ය වන්සික කැමතියක සොල් රජරුට දුවක් දෙට සාක්ක්‍ය වන්සයල අතිාරි ශුද්ධ වන්සය අත්මුතු පරම්පරාවකිලමයි පරම්පරස්සය දාස් ගානී කෝටි ගානී පිරිසිද. එවන් පරපුරේ දුවක් වෙනත් බාහිට පරපුරකට දෙන්නම නෑ. නමුත් කොසල් රජුරුව ඉල්ලහම බෑ කියඩක් බෑ දෙන්නෙත් නෑ උපක්‍රම සීලීව තමයි දාසයකගේ කුසෙන් ඉපදිච්චදුව. සාක්‍ය වන්සිකයි කියලා කොසල් රජිරුවන්ට දෙනවා. වැරද්දක්ෙරුවා වංචාවක් කලත් නෙම ඉතින්. ඇත් සාක්‍ය වන්සික තමයි. එම හඳහන්කලේ සාක්‍ය වන්සික දාසියක් සාක්‍ය වන්සයයට දාසකන් කරන කෙනෙක්. එ දාසියක ගිදුවක්. ඉති නමුත් මේක පුතාට දැන ගඩ දෙෙන්ඩි පාකිීවා. හැබයි විඩුඩ බේන නිසා. නගරේ ඉන්න පුංචි ලම යොක්කෝම අයින් කලාා ම සාක්‍ය වංසිකය කැමති නෑ විඩුඩපට හැබැ සාකෝ වඳනවට බාලායයින් කලා වැඩිහිට ඇය විතන කිහිටිය විඩුඩබ ඔක්කොටම වැන්ද විඩඩපට වැඳින්න කෙනෙක් නෑ. එ බොහෝම සතුටින් ඉන්නවා කිර අම කිරියත ඇසුරු කරගෙන. කම ඉඳ විඩඩ පිටත්තුනා යන්ද යනකොට යාගේ ආවිධයක් බැරිවුණා. මඟට ගිහිල්ල සේවකයෙක්ක වවාර ආවිධ අරන් එට කියලා. සේවකෑ එනකොට සාක්‍ය වන්සික දාසිය බිඩුට බ කුමාරය ඉඳගෙන හිටපු පුටුව සෝදනවා සෝදන්නේ බැනබැන. මොකක් කියලද බනින්නේ දාසිගේ පුතා වාඩි වෙලා හිටපු පුටුව හෝදන්ඩු වනා ගක ඇති බැනබැෙන සෝදනවා එක ඇහුුණ අර ආවිදය ගෙනනියන් ඩාව සේවකයට. එයාග හෙල්ල එක විඩලිබකුමාරයට කීව අ හෙදා වෛරයක් හිතේ තියා ගත කවද හරි මට පුළු හ වුුණ දවසක සාක්‍ය වන්සිකව සමූලග හතනය කරනවා කියලා. අවමංකරපු නිසා කොසල් රජිරුවන්ගෙන් පස්සෙ රජ රජවනාට පස්සමේ සිද්ියෙන් මතක් වුණා යන්ඩඕන සාකයවෝ සමූලග හතනය කරන්න කළ හිතුව පිරිසකුත් සංවිධානය කරගෙනෙනවා තු බදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියං ලෝක දහතුව බලාවධාරණ වෙලාවි මේ කාරණාව දැක්කා. සාක්‍යන්ට අනුකම්පා කරන්නුව සාක්‍යන්ට විතරක් නෙමයි විඩුඩබටත් අනුකම්පා කරන්න. විඩුඩබටත් සාක්‍යන්ට දෙදෙනටම දෙපිරිසටම අනුග්‍රහ පිණස අපේ බුදුරජාණන් වහන්සේ සුගන්ධකුටියයෙන් නික්මලා අච්චිරවතය ගඟලඟ මෙතන තමයි සාක්‍ය දේශයයි කොසල් දේශයයි බෙදෙන මායිම තියෙන් මායිමයේ සාක්‍යවන්සික පැත්ති තියෙනවා ඉතාම තුනීවට කොල තියෙන ගහක්.ගොසල් රාජී මයිමී තියෙනවා මනාව කොළවෙවිච්ච ගහයට හොඳයට හෙවන හැදුන වනස්පති නුගරුකක් භාගිතු වහස මෙතට වැඩලා තුනීවට තියෙන ගහයට වාඩීම හරිට අවුව වැට නො ගහමුලට විඩට රජුරුව එන්න මේ පාර හරහා ඇත තියාම දැක්ක බුදුරජාණන් වහස වැඩන්නවා රජුරුව සේනාව නැවැත්තුව රජුරෝ විතරක් බැස්ස ගෙහිල්ල බුදුරජාණන් වහසර වැන්දා බැඳල අහනු වස්වාමීන අච්චර හිෙවන තියෙන ගහක් තියෙනකොට ඇයි මේ තුනීවට කොල තියෙන ලඳදු කැලෑවේ ගහක් ඇයට වැඩයි කියලා ඒලය සඳහන් කරන මහ රජය මේක සාක්‍ය දේශේනේ නෑයන්ගේ හෙවන අ ගහේ හෙවනට වඩා මට සැපයි කියල සඳහන් කර තැ විඩුට පට ආයුද්ධ කරන්ඩයන්න්න පුළහන්ද ඇයි නෑයන්ගේ හෙවන විනාස කරඩනයන් විඩුට බාපෝගිය හැබැයි විඩඩ බ අත්හැරිය නෑ ආය මාසගානක් ගිහිලෙනවා එදත් බාගිතු නොහසමුණ ගෙහිලා පවුගිය ආයත් මාස ගානක් ගිහිල තුන්ගෙන පාරත්වෙනවා එදත් බාගිතු නොහසිමුණගෙහිලා පහුගිය විඩුඩබ හතරවෙනි පාරත්වෙනවා අන්න එනිසා භාගිතුන් වහස බැලුව දිගින් දිගෙටම එලවා පහර දෙෙන් රහදන්න ඒයි කියලා සාක්‍ය වන්සිකූ පෙරකරගත්ත කරුමැත්තින. ලාන්තරයක් තිස්සේ කල්ප ගැනන් මේ කර්මය පල දෙනවා. නමු දැම් නිරේවල්ලෝ ල ගෙවලා අවශේෂ කර්මයක් මනුලොවදි නැවත පල දෙනු. මේ ලෑස් තිවෙන්නේ ඒ කර්මය පල දෙෙන්ඩයි. භාගිතුන් වහසේ හතරවෙනි වතාවේ පෙර මඟට වැඩී නෑ. ඒ කර්මයක් තියෙන අවිපාක දෙෙන්ට විඩඩ බරජ්ජිරුවන්ගේ පිරිස. අචරවතී ගඟ ගාවටග හිල්ල කඳ උරු බැඳගත්තා හෙට යුද්ධටයන්ට විර රජිරෝත්යක යුද්ධ කරනවා කියන එක සාක්‍ය වන්සිකන්ට සුළුපු සුළු කාරයක් ඉතාමත්ම සුළු වැඩක් විඩුඩ බවාගේ කෙනෙක් එක යුද්ධ කරනවා සාක්‍ය වන්සේ තනි රජී එ තරම්ම යුද්ධේ පරතරට ඉගෙන ගත්ත පිරිසා. බොහෝ වෙලාවට ඉන්න අය දනුද්දරයෝ එහෙම එක්කො වාලවේදෙක් ඇත අක්කනවේදිය නත ශබ්දවේදෙක් නැතන් සරවේදිෙක් දනුවායන්ට දෙන උපාදිටික මේ දේවල් ලොලින් සමන් විත අය තමයි එතරම්ම දර්ශ. ජම්බුද් දේපේ මහා සටන්කා මින්තුන් දෙන හැටියට හැඳෙන්ුවේ කොසල් රජරුවයි බන්ඳල මල්ලායි මහාලිලිච්චවී. ැඒ රණනවල් පැහැත්ලිරනකොට ලියනවා සාක්ක්‍යයන් හැර කියලා. සාක්ක්‍යන් හැර මේගොල්ල සටන්කාම සාක්‍යන් සමග බැලූ හම මෙගොළු සටන්කාමීන්නේ සාක්‍යෝ ඒ තරම් යුද්ධර දක්සකි. හැබැයි මේ කාල වෙනකට සාක්ක්‍යෝ කවදාවත් යුද්ධ කරන්න ඇතිධාර්තිය. ම දෙක දවසක් භාගිතුන් වහසේගෙන් අවවාද ලැබෙනවා පන්සිල් ලෝට වඩා උසස්සේලයක් හැමදා මරක්කින්න කියලා එහින්ද සාක්ක්‍යව වන්සික තීරණය කරනවා දිවිහිමීෙන්න් අපි ඔක්කෝ මටසිල් ර කියලා.ද මේ සාක්‍යන්න කරමයක් විපාක දෙන්න තියෙනවන්. මංගතන්නේ ඔය විපාකය ආසන්න කාලෙ විය හැකි භාගිතුන් වහන්සේ මේ අයට දිවිහිමීෙන් අටසසිල් රකිඩ කියල කීව. කලින්ඒ අයි පන්සිල් ඔට භාගිතුන් වහස හනව මහරජය මොකොත් සීලයක් රකිනවාද කියලා ස්වාමිනිි දිවිහිමියයෙන් පන්සිල් රකිනවා කියල කිය. ල් විතරක් රැක්කහම ඇද කියෙන් නිස යට සෙල්ලොට යන් ඊට පස්සේ බ්‍රහ්ම චරී සීයක දිගට මිල්ඩ ඇති ඇත මේ කාරණාව කිය හම හුඟක් දෙන අහන කතාවක් ඇතුවට සාක්ක්‍ය වන්සේ වර්ධනය කොහොම දෙවෙන්නේ මේගලු බ්‍රහමචරී සීලයක ඉන්න කොට කියන. වැඩි කල් ගොලු ජීගත්තන එකක් නෑ සමුලග ගතන වෙනවා ඒ භාගිතුන් වහසේ දන්නවා එනි සල්ලකු සීලේක තියන් දුවමනාව භාගිතන් වහසර තිබුණ එතව ඇයි භාගිතන් වහන්සේ ඒ අයට නිත්‍ය සීලය අටසිල් බවට දේශනා කරලා ඔබට මට පන්සිල් දේශනා කළින් අපි ගැන අනුකම්පාව නැතු බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට වැඩීෙන් සලකවාද එහෙම සල ක්ඩනම් භාගිතුන් වහසළඟ කෙලස්තියෙන්ඩිපේ ලොවතුරා බුදුරනාකෙන කෙනෙ කෙස් නැ. මන්ගේ කට්ියට වෙනම සලකනව අනික්කා අයට වෙනම සලකනව කිය කාරණාව කොහෙත්ම කොහෙත්ම නෑ එ ඇයි සාකයට මේ තරංග ු සස්සීලයක් නිතිති සීලය කරන්න පිරිස සරුව ඥතාා ඥානයේ තියෙන භාගිත වහන්සේ දන්නවා අපිට පන්සිල්ල ත්‍රකින්ට බැරිකොට දෙවිහිමෙන් අටසෙල් රකින්ට කිවත්ම වනවේද අපි හිතාගෙන හිටියට බුළුහන් වෙයි කිය බුදුරජාණන් වහස දන්නව බෑ කියලා. ඒකයි අපට දිවිහිමින් අටසල් ක්කින්න කියල කියන්න ඇති. අපිට සඳහන් කළේ මේ ලෝකවත් දිශික්ෂාපද ටිකවත් රැක ගණ්ඩ කියලා. ඇයි මේ පන්සෙල්ලොට ලෝකවදද කියල කියන්නේ මේ ශික්ෂාපද ලෝකයට අඇත්. මේ ලෝකී ජීවත්වෙන කවුරුවත් මේ සෙල් පද පහ උල්ලංගනය කරන අර කැමති නෑ න්න මේ කවරුුවත් කැමතිනය කියලා. දර කෙනෙක් හිතන්ඩ පුළුහන් එනද අපි මෝල තරම් පන්සිල් උල්ලගනය කරන්නේ. බොරු පන්සිල් නැති මිනිහිකුට එහෙම හිතන්න බලුවහන්නේ මේ ලෝකෙ කවුරුවත් කැමතින ඇත්තම් පන්සිිල් කඩනවට මේ අපි කඩාගෙන යන්නේ කිය එම හිතන්න පුළුුවහන්නේ. එතකොට කොහොමද තේරුම් ගන්නේ අපි හිත නාර්ථයෙන් එක තේරෙන්නේන දහරණය කැටට මෙහෙම හිතන්නකු කෙනෙක් න්නවා අපගේ මැනික් ගරන කෙන එයා මේ අර පස්ටික හෝදගන හෝදගයනකොට එයට හම්බෙනවා චුටජුට මැනික් කෙලි මෙයා මෙකුව මුදල ලිතවත් ඒ කාටවත් දෙන්නේ නැතුව හොරෙන් හොරින් තැනක හංගනෝ හැබැයි මෙ අත් එක්කම් වැඩ කරන තවකරුහර එක දතිනෝ දකව වෙන වෙලාව කැවිල්ලා අර මිනික් කෙලික ඔක්කෝම ඔහු හොරකන් කරගෙන ය හංගපු පුද්ගලයා පස්සේ නවා ටික ගණ්ඩ තැන්ගකනය කවුරල හොරෙක් කරන්න දැ හංගපු පුද්ගලයක් කැමතිද හොරෙක් තමන්ගේ බඩු ටි අරංගියට කැමතිනෙන් තම තමන් හංගගන තියෙන බඩු ටික කෙනෙක් හොරකං කලාට මේ හොරා කැමතිනේ ඒ න හොරකං කරනවාට හොා කැමතිනෙ අපග කාග හැරි මාලවල්ලු ගලවනු න්න මල කටනවා කඩා ගැන්න මාලටිකොක්කොම ගෙනහිද තැනකහගනවා දැම් මාල ගොඩක් ඇති මංගාව කෙ හිතලා මා ටික ගණඩයන ගොටි මාලෙක් කොත්නෑ ඒ මාල ටික වෙන හොරෙක් අරංගිහිට තැග තො මේ හොරා කැමතිද මේ මාල ටික වෙන හොරෙක් ගත්තට එක එ හොරා හොරකංකරනුවට කැමති නේ ඔහ අනුන්ගෙන් හොරකන් කරන බ අහෙමයි නමුත් මේ ලෝකෙ කවරුවත් තමන්ගේ දේවල් හරකන් කරනට කැමති කැමති නෑ එද එක ලෝක වදදයි කෙනෙක් යනවා වැරදි කාමසේවනයට ඔහුත් විවාහකයි ඔහුටත් දරුමල්ලෝ ඉන්නවා ඔහු යනවා වැරදි කාමසේවනයට හැබ ඔහුට පස්සේ ආරංචීනවා දවසක තමන්ගේ කාතාව වෙනත් කෙනෙක් වැරදියට යොදාගෙන කියලා දැන්ර කලින් ඉඳලා ඒ වැරදි වැඩේ කරප මනුසි අර ගොඩක් සසටුයිද ඔුගේ හිතේ ඒ පුද්ගලයා මරාගෙන මැරෙන්ඩ තරන් ඇතිය පුදුමාකාර කේන්තිය අන්න ඒ වගේම තමයි අ ඔහු විසින් කෙලසගෙන යන්න කාමවස්තූන්ගේ අයිතිකාරයුත් මුහු ඔහුුණුොත් මරාගෙන බැරණ තරමට එක බොහොම දරුණු ගැටුමක්වෙන්න පුලු එන මේ ලෝකෙ කවුරුවත් කැමතිද මෙතුන් ඉනි සිල්පදය උල්ලංගනය කරනවට මම අනුන්ට බොරු කීවට කවුහරි බොරුවක් කියල මාවර අවටනවට මං කැමතිද ඒ අර්ථයෙන් කල්පනා කරල බලහම පන්සිල් කඩන්ඩ කවුද කැමති පන්සිල් කඩනවට කවුරුවත් කැමති නැති නිසා තමයි මේවට ලෝකවත් දිශික්ෂාපද කියර තව පැත්තකින් කියන්නේ බුදුජාණන් වන්සේ දේශනා කරපු ශික්ෂාපදවලට නවාද කියන්නේ ඒටගන ප්‍රඥ්ඥප්ති වද්‍ය ශික්ෂාපද කියලා මේවට කියන ලෝකවද්්‍ය ශික්ෂාපද කියලා එතකොට මෙතින ලෝකයේ නීතිරීති ටිකක් අපි ගෙන කොහෙද ඉඳදලන මෙහයාවි ද මෙහයාවට පස්සේ මෙහෙවිල්ල මේ කාපී කරගන්නු උත්සාහ කළට ට ඕන දිහටම මේ ලෝකයේ ජීවත්තයට පුළුව හන්දි මේලෝක අපිට ඕන විදිහයට ජීවත්යන්න බෑ ස්වභාවයට ඕන විදිහට ජීවත්තෙන්ට ඕන අ ඒක නිසා මේ ශික්ෂාපද උල්ලංගනය කරන්න එපා කියලා ස්වභභාව ධර්මය තමයි මේ නීතිීතියාගෙන බුද්ධෝත් පාදේ ද අගුද්දෝත් පාදේද විශ්වය හටගත්තේ යම් දවසකද විශ්වය යම්සේ වැනසී යන්නේද ඒතා කල් මේ ශික්‍ෂාපද මේ විදියට තියෙනවා ලෝකව දිශික්ෂාපද මේ ලෝකෙ කවුරුවත්ම කැමති නෑ උල්ලංගය කරනවාට හි එතකොට තමන්ගේ කාමවස්තුූ කෙලෙසිවා කියල ජනගත් හමනි පුද්ජලය ඒකට කැමති නෑ බොරු කියලා රවට්ට නොකිවට එකකට කැමති නෑ ඒවාගේ බල්හම මේ ලෝක මිනිස්සු කවුරුවත් මේ සිල්පද පහුල්ලංගනය කරනවාට කැමති. ම හතරක් කර්මපත පහත් රජෝම කර්ම පතයක් කියල කියල නෑ මුල් හතර කර්මපත උනද කර්ම පත කියල කියන්නේ මැරැණෙ වෙලාවි මතක් වුණොත් නිරිය පදද වනු එක නිසයි කර්ම පත කියල කියන්නේ එට දැන් සාකවන්සික සා්‍ය වන්සිකව කවදාවත් ප්‍රාණ ගත කරන්නේ නෑ විඩේන සාක්‍ය වන්සේයට පහර දෙන්න සූදානන්ගෙන සා්‍ය රජවුරු දන්නවා විඩුඩබ බය කරලා පලවා හරිම කියලාඒගොල් ඊ තල වරුසාාව කෙල්ල කරනවා නොත් විඩුඩබ බයි දුවන්ඩහදන පුරෝහිත බ්‍රාහ්මණයඉදල කියනවා එපා ද අන්ඩිපා පහුහි අන්ඩිපා ජිර වැස්සක හ බින් දයෙනවා වගේ ඒ තලයනකොට කොහොම දීන්න කියලා පුරෝහිත බ්‍රහ්මණය කියනවා අප හෙල්ල බලන්ටකු මහරජ අපේ කවුරුවත් මෙල්ලනෙන් සැකයිනම් ගණන් කරන්න කවුදඩු කියල මහරජෝය හදන්න බයි කරට සාකෝ ප්‍රාණක ගත කරන්නේ එඳ අපේ කාරයට අපියන්කි බිරුඩ පිරිසට උපදෙ සම්බනා මරන්ඩ ඉස්සරල්ලා අහණඩ නොඹ කවුද කියලා මම සාක්‍ය වන්සගේ කියලකිවත් මරණ ඩෝනෑ වෙන කෙනෙක් කියලකිවුත් මරණ්ඩ පාකිවා සියල දෙනාම සාක්‍ය දේශයට ඇතුල්ලුණා ඉනතුන මේක අපිට කතාවක් විතරයි නමුත් මේක දරාගෙන ඉන්න තැන කොහොම තියෙන් ඇත. අම්ම තාත්තා දරු මුුණුබුරු මිනිබිරියූ තව මොහොත්තින් සමහට අම්ම බලාගෙන ට දරුව කපනවා ත්ත බලාගි දරුව ඇතිගානවා එම්ම බලාගින්නක දරුවවා ලබෙන්ඩින්න දුවගේ කුස කපල දරුව එලියට අදිනවා තැම අවස්ථාවට මුණදීම කියන කාරණාව මොන තරං දෙයක් අපිට හිතාගණ්ඩුවත් පුළහන් දේම අවස්ථාව කෙළමුුණනක් මුුණ දෙන්න පුළහන් කියලා සමහර කෙනෙක් උමතුවෙන්නේ නැත් දෙහෙමවුල අපි ගමක තමන්ගේ දැරිය ඉස්සල් ලම විවාහවෙලා පළවෙනි දරවා බිහිකරඩ සූදානමින් ඉන්න සාහසික පිරිසක් ගෙදරට පැනල දුවගේ කුසේ ඉන්න දරුවා කුස මැදිින් කපල එලියට ඇදලා ළමය අමරලදානවා දැක්ක හම සමහට දුව ගැම්මට මුළු ජීවිත කාලම උම්මත්තක වන්න පුළුව දරා ගැන්ඩ බැරුවූ. මේ ඊට වඩා බිහිස්සුන් අවස්ථාව ගැනීම කතා කරන්න. ඉ විඩුටපුගේ පිරිස ඇතුල් වනවා ඇතුල් ලඹ සාකද කියලාහනෝ ඔෝකී. කියපු මන් දෙකට කපනවා කඩුවයි කඩලා යනි කපල යන ඊළඟ කෙනාගාවට උබත් සාකේද කියලා අහනකට හොදාකාරුවම දන්නවා නෑකීවුත් බේරනෝ කියලා දෙවුණට නෑ කියන්නේ නෑ ඔවු කියනවා ඔහුත් කඩුවෙන් කපුුණ ඊළඟ කෙනාගාවට ගිය හමත් ඔබත් සාක්‍යද ඔූ කියන ඔහුත් කඩුවෙන් කපනෝ කවුරුවත් නෑ කියන්නේන ඇයි නෑ කියන්න ඇත්ති තමන් රකින සීලේට තියෙන ගෞරවේ නිසා. තමන් රකින සීලේට තියෙන ආදරය නිසා. තමන් රකින සිල්පදයට දක්වන උතුම් සැලකිල්ල නිසා. වර්තමානයේ සිල්පද උල්ලංගනය කරනවා කියන එක මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්ම. ඇයි මිනිස් එහම සිල් උල්ලංගනය කරන්නේ සිල්පදය සම්බන්ධයෙන් ගෞරවය තමාගඟනඒ සිල්පදට දක්වන ආචාර සීලීතයක් තමං ගාව නෑ ඒකයි මිනිස්ුවතින් සිල් කැඩෙන් තමන් සමාදන් වුණ මේ සිිල්පදය අනාගිත ජීවිත ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් මගේ සුවපත් කරන බව මනාව දන්නවනම් පිනතන කවුද එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත කෝටි ගානක් විනාස කරගන්න සාක්‍යයන්ගි තියෙන ශ්‍රේෂ්ටත් ේ තමයි සාක්්‍යෙක් ද කියලාහනකොට නැක වොත් අනිවාරය මිතුරු කරනවා. නමුත් මේ සාක්‍ය වන්සික ශ්‍රේෂ්ට මිනිස්සු. එක ජීවිතයක් බේරගණ්ඩ ජීවිත දාස්ගානකින් වන්දිගවන්ඩ ලැස්තිවෙන නෑ මේ ජීවිතෙන් වන්දිගවල ජවිත දස්ගාන රැකගන්න එක තමයි ප්‍රඥාවන්තියා ගාරණ නමුත් අප ඊට වඩා හාත් පසින් වෙනස්. අපි අනාගත ජීවිත කෝටි ගාන ට තියෙනවා මේ ජීවිතය බේරිග එක අධ්‍යානය ගි ස්වභාදය කසේ වෙතත් අප මේ කාරණාව සඳහන්කලි මේ සාක්‍යන් සිල් රකින්ට මොන තරන් කැමැත් තක් තිබුණද කොයි තරන් කැප කිරීමක් කළාද ජීවිතය වෙනුවෙන්ගත් සිල්කඩ නෑ කියල කැෙට. දිවි හිමියෙන් සිල් රැකිනවා කියල කියැන්නේෙ එකට. ගිතුන් හසර පස්සේ ආරංචිනා. සා්‍යවන්සේ ස්වාමීනි සමූලග හතනය කළා කියලා. සාක්‍යවන්සේ සමූලග හතනය කළ බිඩඩුබ රජ්ජිරූ මහානම සාක්‍යයන්ගේ පිරිස මරන්න ඇතුව ඉතුරු කරගත්තා මහානාම සාක්‍යයෙන් එක් එකට කෑම කණ්ඩුවම නාවතිබුණ. මහානාම සාක්ක්‍යන්ට කතා කරල කිව්වා මට ඔබත්ක එකට කෑම කණ්ඩුවනේ විඩුඩබ තමයි කියන්නේ. සදහන් කලපුතේ දවල්ට නොනා කෑම කගු දවසක් ම ජීවිතය නෑ. එ නාන්්ඩ කලින් කෑමකාගු දවසක් මගේ ජීවිතය නෑ. ම නාලමඉන්නම් කියලා. එති පිරිසක් එක නා්ඩය වුව වතරට බැහල කෙස් ගැටියේ ලෙහෙල කෙස් වැටිය ආගින් ගැටක් ගහල ඒ කෙස් වැට ඉස්සර හැට අරගෙන එමන පාදී පිටු පසට කරලා කෙසේ හෝ පාදේ මාපටඇැගිල්ලි. කෙස් වෙටේ ගැටේ හතන්ට ඇතුළු කරගත්තා එතන හටයි කකුල දිගාරින්න බෑ කකුල දිගාරිට බෑ කියලකන්නේ අය උඩේෙන්නේ උඩේ එන්න නෑ ගිරිල මැරෙන්ඩයි මේ හදන්න නත් මහානමසාක්කව මාර්ග පරලාද ගගේ ගිලන්නකොට නාගලෝකින්ය විල්ලා රඟන්න විඩඩ බ කල්පනා කලාම කක්කරරි වෙඩ ඇති කොහරි අන්ඩ ඇති සියල දෙනාම ජයපැක්බීල ගගේ නිරාගතා හරමය කියන එක මොන තරන් බලවත්ද මේ ගඟී නිදාගත්ත මිනිස්සු ළඟ ඉන්නවා අද දවස මැරෙන්ඩ හේතුවක් නැතියි ඒ අයි නිදාගෙනතන කඩි මතු වෙන්න ගත්තා. කඩි කන නිසා ඒගොල්ල කියලා ඉවුරේ නිදාගත්තා ඉවර හිටිය අද මැරන්ඩ නියමිත මිනිස්සු ඒ මිනිස්සු ගාව කඩි මතු වුණා එ වුර ඉන්න බෑ කියල කියලා වැල්ලේ නිදා රජරුවත්තිඉන්නේ වැල්ලි මනාව ස්වභාව ධර්මය මරණයට හේතු සම්පත් ඇති ඔක්කොම ගඟ ඇතුනට ගත්තා ගඟ ඇතුළ හිටපු මරණයට හේතුව තාම එළඹිලා නැති අය ගඟෙන් ඉවරට ගෙන්ංචා සියලු දෙනම ජයපැන් බීලයන්නේ හොඳටම නින්ද ගිය අචරවතය ගඟ මහරය ගලාගෙනවා මනුත් තරම් හදට යනක කරගඩ දෙයක් නෑ මෙන්න මේ උපමාව භාගිතුන් වහසි දේශනා කළා ඇ භික්ෂූන් වහසල ගිහිල්ලාහනෝ ස්වාමී සාක්‍ය වන්සකයන්ට වනේ මහා සාධාරණයක් නේද කියලා භාගිතුන් අහසි දේශනා කළ මහනින් මේ ජීවිතයේ හැටියට නම් අසාධාරණයක් තමයි පෙරකරන ලද කර්මයට අනුව ඒ සාධාරණයි කියලා පෙර කර්මයට අනුව සාධාරණයි මේ ජීවිතයට අසාධාරණයි. ම සඳහන් කලා භාගිතන් වහසේ සාක්‍යවන්සිකයන්ටත් විඩඩබටත් අනුකම්පා කරලම තමයි පෙරමඟට තුම් පාරක් වැඩිය කියලා. ඥාතීන්ටනං අනු බව කලා කියන්න පුළුවන් ඥාතීන්ටනං අනුකම්පා කලා කියන්න පුළුවන් විඩුඩබට අනුකම්පා කලාාද විඩුඩබටත් භාගිතන් වහස විශේෂයෙන් අුකම්පා කලා ඒ විඩබ යන්නේ කවුරු මරණ්ඩද විඩුඩ බයන්නේ දිවි හිමීෙන් අටසිල්ලකින පිරිසක් මරණ්ට. යුද් දෙකට ගිහිල්ල හතුරු මරණවාගේ නෙමෙයි දිවිහිමියෙන් ලොකුකුඩා සිල්රකින පිරිසක් ඝාතනය කරනවා කියනෙක්. ඊට වඩා තවත් බරපතල භයානක කාරණාවක් තියෙනවා මෙ මැරෙනයාතර සෝ අන්තන ඉදල අනාගාමී තැන දක්කවා හිත දියුණු කරපු අයින්නවා. ඒ වගේ ආර්යන් වහන්සේල ගාතනය කිරීමයි විඩුඩපු කරන්නේ. බුද්ධාන්තර ගන්නකට ගොඩේ නැති කරම කර ග්ඩ හදන්නේ ඒ නිසත් භාගිතන වහස විරුඩ පටත් අනුකම්පා කරමින් තමයි පෙර මඟට පෙරමඟටෙන්නේ. න කර්මඒට වඩක් ප්‍රබලයි භාගිතන හසි නිශබවා. අපේ ජීවිතවලට මේ කාරණ ඇතුළ ගණ්ඩ බොහෝ දේවල් තියෙනවාමනිකන් කතාවක් අප යහගනන්න කියනවා නෙමයි මේකින් තමන්ට ගඩ කොච්චර දේවල් තිීමට. අද දවසේ මැරෙන්ඩ හේතුවක් නැති ඔක්කොම අයින් කළා ගඟෙන් නමුත් අද දවසි මැරඩ හේතුවයි ඔක්කොම ගඟට ගත්තා ඔබෙත් මගේ ජීවිතවලේමයි අපි හැමෝගම ජීවිතය අද ඉවරනම් ජීවිතය ඉවරවෙඩ හේතුම තමයි අපිට හැදී ඒකටම තමා කාරණ අදීද අපි පස්ස ඒකයි අපේ කෙනෙක් මරණයට පත්වනා මඩයි ඔය ගමන ග නැත්තන් කොචර හොඳ මේ ගමන හටගියානං කොච්චර හොඳද ඔය බයිසික ලේන කල අන්්ඩෙපාකිලමං කොච්චර කීවද මේ වෙලා ගෙරින් පටත්නෙක හොඳ මදි හන්දෑවට අන්්ඩි කළම කීපරක් කීවද තා විනාඩි දහයක් මගඇල්ල ගියානං ඔය ප්‍රශ්නය වෙන්නේ නෑ නේද එම කතා කරන අපියෝන තරම් නමුත් වෙනතිර එහෙම වෙඩි නෑ. මේ හරියටම ගාන්ටම වෙලාවටම සියල්ලම සූදානං වෙන්නේ මගේ කර්ම ඇත්ත එක්ක එක විපාක දෙන්න මේ හදැන් මිහහිඉඳදල කීවට වැඩක් නෑ තව ටික ප්‍රමාදදුුණනානම් මොකේ ඒ කතා වැඩක් නෑ. උකද යන්ඩ ඕන වෙලාවට මෙලවාතහැරලා යන්ඩම වෙනවා. ඒක මේ කතාාවෙන් අපිට මනාව. හොදාකාරුම පැහැදිලි වෙලා ඉස්මතු වෙලා ප්‍රකාශ කරුණා. එනට භාගිතුන් ආසමකද්ද සඳහන් කළේ මල් නෙලලකිනි. මල්ලු යනකට ගියහම් අතර මංවවා. හේතුව හැම ගහකම මල්පිපිල හරි ලස්ස. කොයි ගහහින් මල්නෙලන්ඩද කියල තේරෙන්නේ. නනිසා මල්ගස් 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 බලබල හාට හට හටමි හාට යනවා. මොනේ මල්න් මොන මල්නෙලන්ඩද කියලා අනි පින්තින මෙහෙම කැරකී කැරකින්නකොට මොකද වෙන්නේ දවල්වා. ල්ලා ගතර වැඩැත් තියෙනවාවද එ මේස්වාභාාවවික මල් හැදෑකට පරවෙනෝනි දන දැ පරවෙච්ච මල් එල්ල වැඩත් නෑ මල්හත්ත අතර මං වෙලා ඉඳල අඩ අඩා ගෙදරයන්නවා ඒවාගේ තමයි ඔබේ ජීවිතත් ඒ වගේ තමා මගේ ජීවිතය මෙ මොනවද භාගිතුන් අහසමේ මල් එක කතා කරන්නේ අපිට තියෙනවා ඉන්ද්‍රීූ පස්සෙන අප ටි කන පංච ඉන්ද්‍රී කියලා ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මේ ඉන්ද්‍රියන් පස් දෙනා මේ ලෝකෙ කැමති දේවල් පහක්තිීම එහැ රූපයට කැමති දිවරසේයට කැමති කන ශබ්දේයට කැමති නහයි සෝදට කැමති කයි සැපේට කැමති මෙකට කියන මොනකාමද මේකර තමයි කැනෙ පංච කාමකිල ඉන්ද්‍රීෝ පස් දෙනයි ඒ පස් දෙන කැමති දේවල් පහයි ඒවට කියනව පංචකාම කියලා කාම කියන්නේ කැමැත්තට අපි ඔක්කොම ඉල්පදිලා ඉන්න මල්වත්තක වගේ අපි තමයි මල් නෙලනාය මොුණද මල් ගස් පංචකාම කියන ගස්වල අතුරු සිදුරු නැතුව මල් පිපිළලා පංචකාම ගස්වල අතුරු සිදුරු නැතුව මල්පිලා ීතය ලොකුම බලාපොරොත් වූ ඇහැ සතුටු කරකර යන්නේ එක දිව කන කය සතුටු කරකරයන්නේකන මේ ද අප ආරමුණ මේ ඉන්ද්‍රියන් පස් දෙනගේ වහල්ලු කියලකවත් තරහද මුළු ජීවිත කාලයක් කලේ මේ ඉන්ද්‍රියන් පස්දිනාට වහල්කන් කරන නමුත් ඒවන මේ පිනතිනේ වීර්යවන්තයි නං මේ පංචකාමයෙන් ඇත් න්රුවන ඉන්ද්‍රියන් හරියට ඉල්ලනවා තමන් දක්ෂ වඩෝන මටඕන හැතර මගේ වැඩ කරගන්නට ඉන්ද්‍රියන්ටයටත්තුනොත් පංචකාමයටයටත්තුනොත් එක හරිම අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්වවා ඇයිඒක අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්වෙන්නේ ම සඳහන් කළන මුළු ජීවිතයම වහලෙක් කරලා මගින් වැඩගන්නන්න. පුංචිම කාය වලුවටම කද දුන්නේ ඉගෙන ගත්තොත් හොඳ සැප සහිත ජීවිතය කනාගතයේ ගෙවන්ඩ පුළුවහන් කියලා. දැන් ඉගෙනගෙන උපාදියක්ගාවට ය මොන තරන් දුක්විින්දද දුක්විින්දල දුක්ින්දල දුක්විින්දලා ඉගෙනගෙන දැන් ඉවරයි පස්සාවක්න. දැන් පාරවල් ගා හම තැනම කෑගහග හයනව රස්සායිල්ලයින්න. ඉරි රස්සාාවක් කොහමරි ලැබෙනවා තැන් අරට වඩා දුකයි පාන්දර නැකිි ිින්දුවන්. පත් මල්ලක් බැඳගණ්ඩුවන ප්‍රස්සාාවට යන්ඩෝන වෙලාවට අස්සං කරණ්ඩෝන වෙලාවට පිට වඩෝනේ ඔයි මේන් ගෙදරෙනවට අයරෑ වෙන ළමයින්ග මූුණ දෙැක්කන ළමයි ඇසුරු කලෙනෑ ළමයි ඒක ජීවත් වනේ නෑ යනකොටත් ළමයි නිඩි එනකොටත් ලමයි නිදි මොනෝ හරි කෑම ටිකක් අර නිදාගන්නවා පෞධ අවදයම නාවක්කරගෙන පෙරදා වගේම ආහාරර්ගෙන යනවා සකට නිමාඩු තියන්නේ දවසයි හෝදයකයි එකත් කිසිම නිමාඩුවක් නෑ ගෙදර කටයුතු ටික ඔක්කම කරන්න තියනෙ දාට බැකොයි අර හොඳට ඉගන ගත්ොත් හොඳ ජීතය ගවන්ඩ පුළහන් කියල එදා වැටච්ච මානසිකත්වය දැන්තිෙනවාද හස්සාාව ලැබුණට පසේ ඔක්කොටම වඩා දුකයි එමකි රුපියල් තිස් සතලස් දාහක් පනස් දහ කැටදාහ කොයා ගණ්ඩ මං විඳන්න දුක තේරුන් තේරුම් ගන්නේ මේ ති සතලි දාවේ මොන දුක් පඉදිනවාද දි ඒකයි සඳහන් කළේ මේ කොතන්න තැනකව අදට වඩා හොඳ හට හම්බවෙන්නේ නෑ නමුත් පෙරපින්කරල තියෙන නිසා මේවාගේ ජීවිතයක් ලැබිලතිව මේ ආයි පින්කර ගණඩ ඕන ත පින්කර ගණ්ඩ පුළහන් තැන පින්කර ගඩ හොඳ අවස්ථාවක් මේ අවස්ථාව මැගැරුණුත් ආය කල්පකාලාන්තරය සංසාරයයක් දන්න සිද. ආගේ නිසා මේ පංච කාමයෙන් පිරිල්ල මේ මේ දේවල් මේ මේ දේවල් සම්පූර්ණ කරගඩ ඕන මේ දේවල් ඕන මේ දේවල් ඕන කිය කල්පනා කරන මිනිස්සු උදින්ද රෑවෙනකං වැඩේ බනාහන්ඩ යනවාද වෙලාවක් නැ කියනවා. පුළුහඟුණොත් එන්නම් කියනවා. එන්ඩ බලන්නන් කියනවා ගෙදර ඉඳල බනක් අහන්නෙත් නෑ. පෝට ගිහිල්ල බනක්ක අහන්නෙත් නෑ දානයක් මානයක් දෙන්නෙත් නෑ දවසක සිිල්රකපු දවසකුත්න. මොකක් නිසාද මේ කාර්ය බහුල වෙලා තියෙන්නේ පංචකාමය නිසා. ආං එහෙම පංචකාමයෙන් මත් වෙලා ඉන්න මිනිස්සු දන්නම නෑ මාරය අළඟටනක. දැන්ක අන්ඩද පින්ටිකක් කරගඩ තියෙනව කරගන නම් පොඩ්ඩක්න්නවාද කියලා ෑ. යම්සේ යම් මොහොතක මාරය පැමිණියද ඒ මුහොතය ඔුත් එක් මේ ගමන අයිති. නිදාගත්ත මිනිස්සු ඉන්න ගමක් ගංවතුරින් අරගනය නොවගේ පංච කාමී මන්ද වෙලා ඒක තුනම නිමක්න වෙලා ඉන්න මිනිස්සු මාරයා ඇවිල්ල අරගෙන යනකම්ම දන්නේ නෑ. කවදාවත් සපල වුණ ආසාවන්ගෙන්ද යන්නේ නෑ කවදාවත් ඒ ජීවිතය ආසාවන්තික සපල වෙලා නෑ. හැමදාම මදික මයි තිබුණ තවටිකක් එකතු කරන්න තිබබ. නමුත් ඒ කොව්ුවවත් නෑ දැන් හන්ඩ වෙලා. රෞදරවූ මරණය හදවත පුච්චනවා මේ ලෝක කැමති දේවල්ලොක්කොම් මට දැන්ත්තර ජාතියෙන් මං කැමතිම දෙයක් මට නැතිවන හම අවුරුදු ගානක් එක වෙනුවෙන් අඩනයකම සිද්ධ වුණා එහෙම වනත් ඒ කෙනෙක් නැතිවෙලානි දැම්මට මේ ලෝක ඔක්ක මහිමඩනය ද දරුව ඉඩ කඩම් දේපොල යානවාහන විතරක් නෙමෙයි උදේට ඉරපානට කොච්ච ලස්සනද අවසට හඳ පානටු කොච්ච ලසනද වැහි වැහි දවස කොයි තරං ලස්සනද නමුත් මට දැගේ මුොකවත් බලන්න හම්බින්නේ තමන්මලෝකි දාලනය ඇන්ඩියෙන් දැන් එතකොට හිතේ උපදින පිය විප්පයෝග දුක ප්‍රමාණයක් කරලා කියන්න පුළු හන්ද ප්‍රමාණයක් කරලා කියන්න පුළුංකමක් නමුත් ඒ දුකෙන් මැරුණුත්මකද වෙන්නේ නිරට තමයි අන් එසයල් අත්තරලා හිත හදාගන මෙලොවින් එලියට යන්නනම් සෑහැෙන කාලික පුහුණුවක් එපාද අවශ්‍යෙයි. දෙරම් ඒටික කරගණ්ඩ තියෙන හොඳම කාලි බුද්ධාන්තරය මේ පංචකාමයට හැමදාම වහලෙක් නොවී. හිතට අනුව මම ජීවත්වෙනට වඩා මට අනුව හිත පවත්තන් ුත් සහ කරන්න කෙනෙක් බෝට පත්තෙන්ට වඩ වඩාත් වීරය කර ගණ්ඩ බුද්ධ ශාසනය තුළින් කටයුතු කරගණඩ ඔබ සිරු දෙනනාටම රත්නත්‍ර ආශිරවාදයෙන්. ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාමීවා කආශරුවාද කරනවා පෙනතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා පානදුර තන්තිරි මුල්ල පදිංචි චිත්‍රා අමරසිංහ ලියන ආරච්චි මහත්මිය සහ තුසිත හසිත පුතුන් දෙදෙන විසින්. උතුම් අරමුණ පානදුර තන්තරි මුල්ලි පදිංචිව සිට වසර හතරකට පමණ පෙර පරලෝ සැපත් සපී ලියනාරච්චි මහත්මාට උතුම් නිවන් පිණිස මෙම ධර්මදාන මේ කුසලේ හේතුවේවා. දෙපාර්ශයේම පරලෝ සපත් මව්පියන්ට ඥාතීන්ට හිතවතුන්ට මේ උතුම් සත් ධර්මදානානි සංසේ අනුමෝදංවීමින් උතුම් නිර්වාණ සම්පත්තිය ශාක්ෂාත් වේවා තුසිත සහ උදයංගනී යන දෙදෙනගේ සිතුම් පැතුම් එලෙසිම්ම ඉටුුවේවා නවසීලන්තයේ වෙලින්ටන් හි පදිංකි හසිත සහ සාරංග දෙපළගේ දරු තිදෙනගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා මේ ධර්ම ධනයේ පිංකමට පැමිණ සහභාගේ උ සියලු දෙනාටම සහ රෝප් වාහනීෙන් ධර්මශ්‍රවනය කන ලක්වැසිලෝ වැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාාවයේ දීර්ඝාාවශ්‍ය ප්‍රත්නත්‍රය ආශිරවාදය ලැබේවා. සියල දෙනාට උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධය ලැබේවා. දේශකයනන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ සභහපති ගරු අවසරයි බර්රලන්දේ විරඥාන නායක ස්වාමීන් වහන්සේටත්. ෞද්ධයා කාර ම්ඩලී සිල දෙනාටමත් නිදක් නිරෝගි භාවේ චිරීවනය උදාවේවා. අපවත් වී වදාල අතිගෞරෝනීය දරනාගමකුසල දම්ම නායක මහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමා මහනිවනින් සනසීමම උදාකරයනිත්වා කල සහිපත් කරමින් පුුණ්්‍යාණුමෝදනා කරමු. දායක පිරිසවිසින් පින් අනුමෝදන් කළ සියල දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළ සියලු දිනාට රත් නත්‍ර ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවයේ චරජීවනේ සැලසේවා ප්‍රාර්ථනය බෝධීෙන්, අමාමහන්නිවනින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාරිසති ධර්මාවබෝධීෙන් සැනසින්ඩමකු සල්හේතුවේවා කිය ප්‍රාර්ථන කරම්. හ කාසට්හාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිත්වා චිරං රක්කං තුළෝක සාාසනං දේවූ වස්සතු කාලි නේ සස්්‍යි සම්පත්ති හේතුචේපිතු බවතුළු කෝචේ රාජා භවතු දම්මිකු